ඒ ඉන්නවා අනුන්ගේ මිනිස්ස හොරකංකරන්න දක්ෂකට්ටිය. හැමෝම දන්නවාන්නේ පියමි කියන්නේ පුංචි පුතිකුකේ ආදරණීය අම්ම කෙනෙක් බව. කාලෙකට කලින්න්නම් පුංචිපුතත් එක්ක තන්නක් කඩවම ජීවිතය ගත කරන බව හිතුවද මේ වෙද්දි නම් ඇ නැවතත් විවාහවෙන්න සූදානම්බන පෝතක් පැතරෙනවා. පියමගේ හිත නැවතුන තැනඉන්නේ. ප්‍රගීත් අනුෂ්ක කියලයි මේ වෙද්දි පියමි සමාජ මාධ්‍ය ඔස්සේසිය ප්‍රේක්ෂකන්ට කියලා තියන්නේ. මේ අතර පියොමි ඇයගේ. සදු වීමේයට හස හෙළිකරති බෙනවාඒ ගැන සති අන්ත පුවත්පතක් සමග මි කළ සොඳරු කතා බහයි මේ බොහෝම ආදරණය ජය අරපත් සමාජ මාධ්‍යයට එකතු කරන්නේ කොහොමද ලැබෙන ප්‍රතිචාරයිතය ප්‍රතිචාරනම් ගොඩක් ලැබෙනවන් ෆොටෝ එකක් දැමම දෙ දක් තුන්දක් මෙෙන් කරනවා ඒ ගැ හරිම සතතුටයි මට කොච්චර මිනිස්සු එක එක දේවල්කිීවත් ගොඩක් අය කැමති මං සතුටින් ඉන්නමට ඒ අතර ඉන්නවා සමහරකුවක ගෑනවාය ඒ අය කැමති හැම දාම දුකෙන් හිත්‍රදවීමකින් ඉන්නවට නමුත් බොහෝ අය කැමති ම හරි සතුටින් ලස. නට ඉන්නමට පිියොමි දැන් ඇවත විවාහවෙන්න සූදානම් කියන ඇත්තද. මීට අවුරුදු එක හාමාරකට කලින් නම් අං කිවේ ආය නම් කසාදයක් කරගන්න නැහැයි කියලා. ඊට අවරුදු පහකට කලින් න්නම් සිහිනයක් තිබ ලස්සන විවාහජීවිතෙකට යන්න. ආය දරුවෙක්හදන්න. පුතා හැදෙන්නේ තනියම නනිසා මන්දුවලට හරිම ආදරේ ඊට පසේ ඔක්කු මමතෙක් කල ආය කසාදයක් කරගන්න නෑ කියල තිරණය කළ තිබ්බේ. දැන් ඉතින් මට හොඳසාහකරුව කම්බෙලා ඉන්නවා. මේ අවරුද්ධෙ හෝ ඊළඟ අවරුද්ධෙහෝ ඉක්මනින්. වහවෙන්න තමයි ආසාාව සමාජ මාධ්‍යයට ඔහු කෞද කියව්හම ඔහුව පරිස්සම් කරගන්න අමාරුයි කියල තිබ්බනේද මොකද්දී කතාව. අපේ මේ සම්බන්ධයට මාස හතරයි. ඒ මසාහ අතර තුළ මං එාව ටැක්කල්ල මොනව හරි දෑ. මොත් එයාට රික්වස්සාහ මසේ සෑහෙන්න එනවා. අපේ මේ ශස්ව ගොඩක් ඉන්න වා නුන්ගේ මිනිස්ු හෝරකම් කරන දක්ෂකට්ටිය. ඉතින් ඒ වගේ දකින දකින ගෑනු පස්සයන පිරිි ඉන්නවා. මට කියන්න හරිම සතුටයි මම හරි ආඩම්රයෙන් කියන්නේ මේ මනුස්්‍යට එන මැසේචකක්වත්තයා බලන්න එනැහැ මාස ගානකඒවා තවම තියෙනවා. ප්‍රගීත්ට එන මැසේච් කැමක දෙහිතෙන්නේ මමයටට මැසේචනයකට ආසයි කෙල්ලු මැසේෂ්ධානයට කැමති හින්දාන්නේේ මංහරි සතට වේ එයා ඒ ගෑනු ලමයි දිහා බලන්නවත් නැතියකට මංහිතන්නේ හැම ගැහැනියක්ම කැමති තමන්ට විතරක් හිමි පිළිමියකුට මම සෑහෙන්න පින්දහම් කරන ගැහැනියක් මම ඒ කරන පිනට හම්බුණ කෙනා තමයි මේ. අපිට කියමුක කොහොමදාව හම්බවෙන්න කියලත්. මට යව මුලින්ම හම්බවෙන්න මග ඥාති සහෝදරයකුගේ මාර්ගෙන අවරු දෙක හමාරක්ම එයා මගින් කැමැත් ඇහ වනමුත් පමමාදරේ කියනදේ. පාහම කියන තැනට ඉඩිය නිසා කාලය එහෙමම ගතව නයි කලේ තුළ එයා ම හොඳින් තේරුම් ගතයි වගේ මේ කාලය තුළ මටත් තේරුම් ගියා. මෙයා මට ඇත්තටම ආදරී කියලා එහෙම තමයි අප ආදරය පටන් ගත්තේ. අපේ තෙක්ක කලින් සැරක කරපු සම්මක සාකච්ඡාවකදි. ඔයයා කිවවා විදස්කත. ඉන්න කියලා. මේ ආදරේ හමුවීමත් එක්ක අපි හැමෝම රටයන්න තමයි දැන් අදහස. මේ රටේ හිටියොත් නම් ඉදිරිටට ජීපත් වන්න විදික් නෑ. හොඳ රටකට ගිහිල්ල පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියන තැන තාමත් අපි ඉන්න. දැ සැලසුම් කල්ල යනවා ටික කාලකින් රටයන්න මොකද මගේ අදටත් හේනය මගේ අවසන් හුස්ම පුදයනවා නහමයන්න ඕනේ. ලස්සන රටක කියන එක. පියුමියේදා කතා බහේදකිවා සුදූනෙක් හොමද කියලා. ලළගදිම කියනවක කිය. ල මේේදදි ඔබ කිය නැත්තර මොබයි සුදවීමම රාසද? ඒ මේ වෙද අපි දක්කිනවා විද වූ නලු නිියන් විධ වූ නි්පාදන ප්‍රමෝට් කනව සමහරුයේ නිෂ්පාදනවල සන්නාම නිලියන් දරනවා. හැබැයි මමේ කිසි නිෂ්පානයක් ප්‍රමෝ් කරන්න හැ. මම හැමදාම කියන දෙයක් තමයි මේ නිලියන් TVවකි ස්රහට ඇවිත් කියන්න ොරු මටත් විදධ වූ නි්පාදන ප්‍රමෝට් කරන්න එන්න කියලා තියෙනවා මං අහනි ඇත්තටම මේ දේවල් වලට සුදුවෙනවාද කියන එක. මොකද මට සල්ලිදුන්න හෝ මව සන්නාම නිලධාරණයක් කර හ බොරු කිය පාරයද කකාව. ුවර ැහුවත් ැහොත්මොද කරන්නේ ඒ නිසා මම සාමානෙන් බුරු කියයන කැමති කෙනෙක් නොවේ නොත් ලෝලියයා කියන්න මම අවුරුදු දෙකක් තුනක් තිෙස්සේ පාවිච්චි කරන නිෂ්පාදනයක් යමිගේ සැලෝන් සිහනයට මොකද වෙෙන්නේ. මම පටන් ගන්නේ අපේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත සැලෝන් එකක්. මොකද අපේ අය සැලෝන් කියලා යන්නේ මුහුණට හෝ කොන්ඩට විතරයි නමුත් අපේ මුළු ශරීරයම පැහැ. එක් විදිට පවත්වාගෙන යන්නේ කොහොමද කිය එක ගැෙන අවබෝධයක් නැහ. බොඩිස්ක්‍රබ් එකක් කරගන්න අපි අයට තාම හරියට තැනක් නැහැ මම ඒ ගැන සෑහෙන්න අධ්‍යෙන කලා තියන්න නිසා මම පටන්ගන්න ඉන්නේ කාන්තාවන්ට පමණක් වෙන් වූ සැලෝන්න එකක්.